ශ්‍රී ලංකා බිස්නස් ටීවී ශ්‍රී ලංකාව දූපතක්. ඒතොර ශ්‍රී ලංකාව දූපතක් නිසා අපිට නිසර්ගයෙන්ම ලැබුණු දායාද බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට දනාගේ මුත්තා, මගේ මුත්තා, මගේ මුත්තාගේ කිරි මුත්තා, කිරි කිත්තා. ඒතොර මේ වගේ මිනිස්සු බොහෝ කාලයක් මේ දූපත ඇතුලේ ස්වයංපෝෂිතව තමන්ගේ දේවල් තමන්ම කරගෙන තමයි ජීවත් වුනේ. එතකොට අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් තුනකට යටත් වුණා. එතකොට අපේ හදවත තුළ නිතරම අපි එක්තරා විදිහකට අපි අපි හොර වපරහින් බලන, බයෙන් බලන ජාතියක් බවට පත් වුණා මේ ඓතිහාසික මේ කරුණු කාරණාත් එක්ක. ඒ කියන්නේ එකක් දූපතක්, කියන්නේ අයිලන්ඩ් මෙන්ටලිටි කියන එක, දූපත් මානසික තත්ත්වය. එතකොට මම හිතන්නේ ඕනෑම මේ වැඩසටහන් නරඹන ඕනම ගෙදරක ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ සීයා යාට මොනවද කියලා දුන්නේ, එයාගේ තාත්තාගේ සීයාට එයාගේ තාත්තා මොනවද කියලා දෙන්නේ නැත්තේ, ගෙදරින් මොන වගේ දේවල්ද කියන්නේ. බොහෝ වෙලාවට කියන දේ තමයි මේ අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕන, මේ රට ආරක්ෂා කරගන්න ඕන. ඒකට එන ප්‍රධාන හේතුව තමයි අපි අර කාලාන්තරයක් දූපතක් වශයෙන් සිටීම, කාලයක් අපි ජාතීන් තුනකට යටත් වෙලා සිටීම. අපිට බයක් තියෙනවා හැමතිස්සෙම කවුරුහරි අපේ මොනවා හරි දෙයක් උස්සන්නේ කියලා. උස්සන්ජයි අපේ රට ආක්‍රමණය කරයි. සුද්දෙක් ආවොත් මූ මොනවා හරි දෙයක් අපේ රට කෙලවල යන්න තමයි මේ එන්නේ. මොකද පෘතුගීසීනුත් කරේ අපේ සම්පත් කොල්ල කෑවා, ලන්දේසුනුත් සම්පත් කොල්ල කෑවා, ඉංග්‍රීසිනුත් සම්පත් කොල්ල කෑවා. එතකොට අපේ මිනිස්සු සටන් කරා මේවට, සටන් කරලා ගිහිල්ලා එහෙම තමයි අපිට නිදහස දිනාගත්තේ. මේ තුළ අපේ සමාජය තුළ තියෙනවා හැඟීමක්, එක පැත්තකින් බයක් තියෙනවා. ඒ සාධාරණයි, ඒක එක පැත්තකින් මොකද අපේ ඇතිවෙච්ච තත්ත්වය. ඒතොර මෙන්න මේ මානසික තත්ත්වය මේ වර්තමාන ආර්ථික මැච් එක ගහන්න අපිට බාධාක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ කියන්නේ මෙහෙමනේ, දැන් ලෝකය මේ වෙනකොට දැන් අපි ආර්ථික විද්‍යාවෙම කතා කරොත් හිඟකම කියන එක තමයි මේ ආර්ථික විද්‍යාවේ පදනම බවට පත් වෙන්නේ. හිඟකම ලෝකේ මොනවද හිඟ නැත්තේ? කාලය හිඟයි. එතකොට මිනිසුන්ට රත්තරන් හිඟයි, ඒ වගේම වතුර හිඟයි, ඒ වගේම සියලු දේවල් හිඟයිනේ. එතකොට මේ හිඟකම කියන මේ ප්‍රශ්නයත් එක්ක මිනිසුන්ට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට තෝරා ගැනීමක් කරනකොට අපිට ඒ අර විකල්ප අවස්ථාවන් අතුරින් තෝරා ගැනීම කරන්න සිද්ධ වෙනකොට අපිට මේ හැමදේම හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ හැමදේම හැමෝටම ලැබෙන්නේ නැති නිසා අපිට තරඟ කරන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ තරඟ කරන්න අපි ජාතියක් විදිහට තාම සූදානම් නැහැ. ඒක ඇත්තටම මෙහෙමයි. යම්කිසි එක්තරා තරඟයක් තියෙනවා තමයි. හැබැයි ලෝකේ මේ තරඟය ඊට වඩා ප්‍රබල තැනක තියෙනවා. ජියෝ පොලිටික්ස් තියෙන්නේ. ඒතකොට චීනය, ඇමරිකාව, මේ සියලු මේ ලෝකේ රටවල් මේ ආර්ථික වශයෙන් මේ විවිධ ගේම් ගහන්නේ මේ තියෙන මේ හිඟකම කියන ප්‍රශ්නත් එක්ක. මේ හිඟකම කියන ප්‍රශ්නය දනා ලෝකෙ මම හිතන්නේ මේ මම හිතන්නේ අපි මැරිලා පරම්පරා ගානක් මැරිලා මේ ලෝකයේ සදාකාලික පවතින තුරු මේ හිඟකම කියන ප්‍රශ්නේ තියෙනවා. ඒතර හිඟකම කියන ප්‍රශ්නයත් එක්ක එක කෙනෙක් ගාව යම් කිසි දෙයක් තියෙනකොට තව කෙනෙක් උත්සාහ කරන්නේ ඒ දේ කොහොම හරි තමන් ගාවට ගන්න. මොකද මේ සම්පත් සියල්ල මේ සීමිතයිනේ. එතකොට යම්කිසි කණ්ඩායමක් යම්කිසි දෙයක් අත්පත් කරගන්න උත්සාහ කරනවා. ඒක සමහරක්කට ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙනවා, දොස්තර කෙනෙක් වෙනවා, චැනල් කරනවා, පොලිමේ එනවා, මිනිස්සු ලෙඩ වෙනවා, සල්ලි දෙනවා, ඊට පස්සේ සල්ලි අරගෙන ගිහලා සාක්කුව දාගෙන ගිහලා BMW ගන්නවා, ඊට පස්සේ මාලිගා වගේ ගෙවල් හදනවා. ඒව බලන් ඉන්න මිනිස්සු කියනවා මෙන්න මිනිස්සු වෙන්න සල්ලි මෙච්චර හොයනවා මෙච්චර හොයනවා. හැබැයි මේක තමයි මේ ලෝකයේ මේ වන විට නිර්මාණය වෙමි තිබෙන මේ ආර්ථික තරගය. එතකොට දැන් අපි මේ පෞද්ගලික කුඩා කුඩා මිනිස්සු ගැනනේ කිව්වේ. හැබැයි ලෝකය තුල මේ වන විට මේ නිර්මාණය වෙලා තිබෙන මේ ක්‍රමය මේක තුල මේ ජාලයට ලංකාව සම්බන්ධ වෙන්න ලොකු මැලිකමක් දක්වනවා. එතකොට ඒ ජාලයට අපි සම්බන්ධ වෙන්නේ නැතුව අපිට මෙහෙට සම්පත් ගේන්න බෑ වැඩිපුර. එතකොට අපිට වැඩිපුර සම්පත් ගේන්න බැරුව, ධනය ගේන්න බැරුව, ධනය උත්පාදනය කරන්නේ නැතුව අපිට මේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න අමාරුයි. එතකොට මේ විසඳ ගන්න සුදුසු, මේ මැච් එක ගහන්න සුදුසු තැනක
ලංකාව තාමත් රටක් විදිහට නැහැයි කියන එක තමයි මට මේකට ප්‍රවේශයක් විදිහට කියන්න කියන්න තියෙන්නේ. Sri Lanka Business TV.